ඇත්තටම අපිට කරන්නේ මෙයා යන්නේ. නෑ අපි දැන් ඊයේ දැක්කා මුතුරාගේ කොරෝනාවේ දෙතුරු මැදිස්ථානේ එක එක වාහන වලට එක එක විදිහට තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ මම දැන් මේ මතක කරලා දෙන්න. අවුරුදු තුනක් යනකම් මේ මගේ පුතා මේ මම ගියා. මගේ පුතා දැන් අවුරුදු තුනක් ඉස්කෝලේ ගියා බාරක් කියන්නේ. කොහොමද වෙනද දැන් තුන්වෙනි වරේ. මාස හරියට ඉස්කෝලේ ගිහින් මාස තුනක් හෝ කරා. මේ අවුරුදු තුනක්. දැන් මට තියෙන ප්‍රශ්නේ තව අවුරුදු 20කින් ඒ බුද්ධි ගණනෙට මොකද්ද වෙන්නේ? ඇයි ඒ තෙල් ගබඩාවෙන් තෙල් ගහන ඒ වාහන වලට තෙල් ගහන විදියට මේ ඉස්කෝල වල ටික මේ එක්ක ගුරුවරුන්ට ප්‍රමුඛස්ථානේ දීලා කවුරු කොහොම කිව්වත් ડોක්ටර්ලා දොස්තරවරු සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍යයි තමයි. නමුත් ඊට වඩා බරපතල හානියක් සිදු වෙනවා තව අවුරුදු 20කින් ඕක කාටවත් තේරුම් නැති වුණාට. මම දන්නේ නැහැ මට තේරුම් නැහැ. තව අවුරුදු 20. එහෙනම් ඇයි මේ ගුරුවරුන්ටයි මේ පාසල් ඒ කියන්නේ මේ ළමයින්ටයි දැන් අපි මැරිලා යයි තව අවුරුදු 10යි 5කින් හරි. තව අවුරුදු 20කට පස්සේ කවුද මේ රට පාලනය කරන්නත් මේ රටේ මිනිස්සු ජීවත් කරවන්න බැරි. එහෙනම් ඇයි බැරි ඒ අර කොළොන්නාවේ තෙල් ගබඩාවෙන් තෙල් ගහන විදියට මේ ඉස්කෝල් ඒ කියන්නේ පාසල් පද්ධතිය කැම්පස් ටිකයි අරින්න වැඩපිළිවෙළක් යොදන්න බැරි ඇයි? ඇයි ඔබතුමාටවත් ඒ ගැන සම්බන්ධයෙන් කතා කරන්න බැරි? ඔබතුමාල පාර්ලිමේන්තු යන්නේ නැද්ද මන්ද? දැන් යන්නේ නැහැ. වර්ජිනේ ඔබතුමානේ. ඒ එහෙමවත් ගිහිල්ලා හරි මේ ප්‍රශ්නේ නිකමට හිතන්නකෝ. තව අවුරුදු 20කින් ඇත්තටම අපේ රට කොහෙද තියෙන්නේ? ඒ ඔබතුමා කියන රාශිය මම හිතන ඔබතුමාට විතරක් ආදාර එකක් නෙවෙන්න ඕනේ. මටත් බලපාලා තියෙනවා. අපේ ගෙවල් වල ළමයි පවා පාසලට ගිය දිනයක් මතක නැහැ. සූම් එකෙන් පන්ති කරන ටික කාලයක් තියෙනවා. එහෙම නම් ඇත්තටම නැති කාලයක් තියෙනවා. ඔබතුමා කියපු ප්‍රශ්නේ හරි. ඊළඟ පරම්පරාවට මොකද්ද වෙන්නේ? අධ්‍යාපන පැත්තෙන් විතරක් නෙවෙයි සමාජය පැත්තෙන්. මොකද ළමයි එක්ක ආශ්‍රය කරේ නැත්නම් කොහොමද දන්නේ මේ සමාජයේ කොහොමද ජීවත් වෙන්නේ? හැබැයි ඒකයි මම කිව්වේ මේ ඒෂ්ඨිත බැඳියා එක එක කණ්ඩායම් තමන්ගේ කණ්ඩායම විතරක් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විතරක් වැඩ කරන කාලෙ නැති වෙන්නේ. ඒ කියන්නේ මම ඉන්නේ ඉස්සර එක ආදර්ශයක් හැටියට අපි පටන් ගන්නවා. මන්ත්‍රීවරු දේශපාලකයන් හැටියට අපට මේ ඩීසල් දෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. අපිට ඩීසල් නැත්නම් අපි දැනගන්න ඕනේ බයිසිකලයක හරි පයින් හරි අපේ සේවාවන් ඉටු කරන්න. අපිට ඒ සේවාව ඉටු කරන්න බැරි නම් අපේ ඒ සේවාව අත්‍යවශ්‍ය නැත්නම් ඒ පැත්ත අයින් කරන්න. මම ඔබතුමා කියපු උදාහරණය වැදගත්. වෛද්‍යවරයෙකුට සමහර වරප්‍රසාද දෙන්න ඕනේ. එයාගේ සේවය අත්‍යවශ්‍යයි. හැබැයි වෛද්‍යවරයෙකුට තමන්ගේ පිකප් එකේ කාර් එකේම සේවයට යන්න ඕනේ නැහැ. කොළඹ නගරය තුල ඉන්න වෛද්‍යවරයෙක්ට සමහරවිට බයිසිකලයක් ගන්න පුළුවන්. අපි දැකලා තියෙනවා ඉංගලන්තේ නගරාධිපතිවරයා වැඩට එන්නේ බයිසිකලෙන්. ඉතින් මම කල්පනා කරන්නේ හෙට මගේ සේවයෙන් පිටවීමට මම ඒක බයිසිකලෙන් කරන්න ඕන මම ලෑස්තියි. මොකද අපි ඒ වෙනස ඒ අද පටන් ගත්තේ නැත්නම් මං කිව්වේ අපිට රට ගොඩ ගන්න බැරි වෙනවා. මොකද ඉදිරියේදී මේක ගොඩ ගන්න නම් හැම එක්කෙනෙක්ම යම් කැපවීමක් කරන්න ඕන. එක කණ්ඩායමක් විතරක් නෙවෙයි. සමහර අය සමහර ශ්‍රේෂ්ඨ තුන හොඳ වරප්‍රසාද පිළිගන්න තවත් කට්ටිය ඉන්නවා. ඒක දැන් වෙන්න බෑ. ඔක්කොම එක මට්ටමකට සමව එකතු වෙන්න ඕනේ. ඒ නිසා අපි ඒකෙන් තෝරගන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් මොකක්ද කියලා. පෙට්‍රල් ඩීසල් බෙදනවා නම් කොයි අංශවලටද දැන් ඒකේ සීමාවක් තියෙනවා නම් ඒ ටික කොහොමද බෙදන්නේ? ඒකට ක්‍රමවේදයක් ආණ්ඩුව හදන්න. දැන් ආණ්ඩුවට පෙට්‍රල් ඩීසල් දෙන්න බෑනේ. සල්ලි නෑ කියලා කියනවනේ. නැවු නෑ කියලා කියනවනේ. එහෙනම් ආපු ටික වැරදි විදියට බෙදන්න නැතුව හරි විදියට බෙදන්න. එතකොට යම් විශ්වාසයක් ඇති වෙයි සමාජෙ. හැබැයි අපි හිතනවා මේ ආණ්ඩුව ගැන මේ විශ්වාසය තියාගන්න වෙයි නිසා තමයි අපි කියන්නේ සර්වපාක්ෂික. රජය අවශ්‍යයි. රාමුව ව්‍යුහය වෙනස් වෙන විදියට හිතන කණ්ඩායමක් අවශ්‍යයි. අර ඩොක්ටර් මොකද කියලා තිනවා දැන් ගෙවන්න අමාරුම සති දෙක තුන ක්‍රමේ මගල් ගායි කියලා මේ තත්ත්වය මුක්මලක විශ්වාසද නැහැ. අපි ඒක විශ්වාස කරන්නේ මොකද මේක දිගටම කියපු කතාවක්.
අපිට විශ්වාස කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා අපිට ඊයේ පෙරේද අපේ පක්ෂයෙන් ජාත්‍යන්තර ආයතන සහ ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රධානීන් කීප දෙනෙක් එක්ක කතා කරා අපිට තේරෙන හැටියට ඇත්ත කතා කරනවා අපිට හිතෙන්නේ IMF එකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපට ආධාර ණය ලබා ගැනීම මම නම් හිතනවා තව මාස 6කටවත් සිද්ධ වෙන්නේ නැහැ ඒක සිද්ධ වෙනකන් අපිට මේ ප්‍රශ්න මේ තෙල් ගේන ඒවා අපේ රටේ මූල්‍ය ප්‍රශ්න ටික විසඳ ගන්න අමාරු ඒ නිසා මම හිතන්නේ දැන් සති 3කින් ඒක විසඳනවා කියලා කිව්වනම් මට ඒක විශ්වාස කරන්න බැහැ මාස 6ක් යනවා ඒකට ද්විපාක්ෂික රටවල් එක්ක තියෙන බැඳීම් අනුව මම හිතනවා එක රටක්වත් තාමත් ලංකාවට උදව් කරන්න ඉදිරිපත් වෙලා නැහැ කියලා අපි තරින්ම විශ්වාස කරනවා හේතුව තමයි මේ ආණ්ඩුවේ විශ්වාසනීයත්වය මේ ආණ්ඩුවේ නිත්‍ය අනුකූලභාවය කවුරු රට තුල හෝ රටින් පිට හෝ පිළිගන්නේ නැහැ මම යමක් ඒකට එකතු කරන්න කැමතියි ඒ තමයි අපි සර්වපාක්ෂික කෙටි කාලීන අවම වැඩපිළිවෙලක් සහිත ඒ රජයක අවශ්‍යතාවය දැන් ඉල්ලීමක් නෙවෙයි එය අත්‍යවශ්‍ය දෙයක් හැටියට කියන්නේ අභිරහසින් මන්තුමා කියපු කතාවේ හරය තමයි මේ ගෝඨාභය රාජපක්ෂේ ආණ්ඩුවට මේක තනියෙන් කරන්න බෑ අපි විශ්වාස කරන්නේ නැහැ අපේ ආණ්ඩුවකට තනියෙන් මේක කරන්න පුළුවන් කියලා කියන්නේත් නැහැ බොරුවට කයිවරු බාල වැඩක් නැහැ පිට පුළුවන් අරයට බෑ අරයට පුළුවන් අපිට බෑ ඒවා හොඳයි මේ ඒවා මේ මේ කාටුන් වල දාන්න හොඳයි ඒ ඒ දැන් අපි අත්ත කතා කරමු මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක තමයි අපි දිගින් දිගටම කිව්වේ මුල්ල ඉඳලම මේ ප්‍රශ්නේ මේ දෙවනි වටය තුන්වනි වටය පටන් ගන්නකොට ගොඩේම සඳහා තියෙන එකම එකම වැඩපිළිවෙල තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන එක. ඒක සර්වපාක්ෂික කියන එකේ තේරුම අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමග ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ. හරි. මේ සියලු පාර්ලිමේන්තුව නියෝජනය වෙන පක්ෂ එකට හිට ගන්න ඕනේ. එකට හිටගෙන කියන්න ඕනේ කෙටි කාලීන වැඩපිළිවෙලකට අපි සූදානම්. මොකද අර කබිරාසිය මන්තුමා කිව්වා වගේ මාස 6ක් විතර යයි කියලා තමයි මමත් විශ්වාස කරන්නේ. අපිව කල්ලුත් කිව්වහම අපිට හිනා වුණා. මොකද තිබ්බටත් වඩා කොම්ප්ලිකේටඩ් දැන් මේ ප්‍රශ්නේ අර නිව්යෝක් වල නඩුවක් එහෙමත් දාලා තියෙන නිසා. හරි. එතකොට ඒ කාලේ ඇතුලේ මේ තේරුම් ගන්න. ඒ කාලේ ඇතුලේ රජයට පුළුවන් වෙන්න ඕනේ ණය හිමියන්ගෙන් විශ්වාසය එහෙමත් නැත්නම් සහතිකය ඇෂුවරන්ස් කියලා කියන්නේ. සහතිකයක් ලබා ගන්න ඔවුන් ණය කපා හරින්න යම් කිසි ප්‍රමාණයකට සූදානම් මොකද මේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ රජය කියනවා ඔවුන්ට පුළුවන් කියලා අර ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න. එහෙම නැතුව IMF එකට බෑ ඔවුන්ගේ අත් බැඳලා තියෙන්නේ ලංකාවට සල්ලි දෙන්න. ඔවුන්ට ඒක කරන්න බෑ. ඒක මේ අගමැතිතුමා කවුද කියන එක මත මේ පදනම් වෙන්නේ නැහැ. අගමැතිතුමා කවුද ජනාධිපතිතුමා කවුද කියන එක ඒක මේ තාක්ෂණිකව ඒක වැදගත් නැහැ. වැදගත් වෙන්නේ පුළුවන්ද මේ රජයට මේක කරන්න. ඒ පුළුවන් කියන එක බාර අරගෙන ඔවුන්ට හිමි යම් මුදල් ප්‍රමාණයක් කපා හැරීමට ණය හිමියන් එකඟ වෙනවා. ඒකයි වැදගත්. එතකොට ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිතනවා නම් කරන්න පුළුවන් කියලා තනියෙන් අපි අපි දැඩි ලෙසම කියන එක කරන්න බෑ. කරන්න බෑ. කරන්න බෑ. හරි. එතකොට ඒ ගැඹුරු ප්‍රතිසංස්කරණ කරන්නත් බෑ. රාජතාන්ත්‍රික ලෙස
ලෝකය අපි කෙරෙහි විශ්වාසයක් නැහැ අර මා සහය ජීවත් වෙන අපිට හිඟා ගන්න අපේ මේ 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 අර මොකද්ද මේ 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 වයකට සල්ලි දාන අපි හිඟා කරනවානේ අපේ මේ ප්‍රයිඩ් එක පැත්තකින් තියෙන හරි මේ මේ වාදනයට සල්ලි කවුරු හරි දාන්න බෑ මේ වාදනයට සල්ලි දාන්න ඕනේ ඒ වාදනයට කවුද සල්ලි දාන්නේ දැන් අපිත් ඇවිල්ලා වාහනේ නැත්තම් මිනිස්සු ඇවිල්ලා වාදනේ සල්ලි ඉල්ලනවා සමහරු දෙනවා සමහරු දෙන්නේ නැහැ අපි හිතනවා නම් මේ 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 මිනිහා මේකෙන් ගිහලා කුඩු ගහයි කියලා දෙනවද නැහැ කියලා මේ කුඩුකාරයෙක් කුඩුකාරයට දෙන්න එපා කවුරු හරි කියනවා නම් මේ අපි මේ වාදනේට දාන සල්ලි ටික මෝ හොරකම් කරයි කියලා දෙයිද දෙයිද අර මැලක් බ්‍රවුන් කියලා තියෙනවානේ මැලක් බ්‍රවුන් හිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවනියා UNDP එකේ ප්‍රධානියා මොකද කියලා තියෙන්නේ මේ රටේ ඉතිහාසයේ අරන් බලන්න දීපු සල්ලි හොරගම් කරලා තියෙනවා ගිහින් බලන්න මේ හැමිල්ටන් රිසර්ව් බැංක් එක නිව්යෝක් වල දාලා තියෙන නඩුවේ මොනවද කියන්නේ මිස්ටර් 10% කියලා කියනවා ඒක නඩු වර්තාවල නඩුවේ තියෙනවා එතකොට විශ්වාසයක් නැහැ මැලක් බ්‍රවුන් කියනවා නම් මුල් සල්ලි හොරගම් කරනවා කියලා නම් කළා තියෙනවා නම් නිව්යෝක් මේ 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 අධිකාරියේ මේ රාජපක්ෂලා දෙයිද අර අමරිකානු පාලකවරු ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් කරනවා අමරිකාව ආදාර ආවට ගියා දෙන්නේ නැහැ කියලා. ඒක උදේ හැමතැනම අපිට වුණා නම් ලංකාව අවවත් වත් වෙලා ඉතරල බැරි නෝ. නැගෙන විශ්වාසයක් ගොඩ නැගෙන්නේ නැපෑයි දැන් එරන් විකුණත් මන්ත්‍රමා කිව්වාගේ මේක ලෙජිටිමසි එකක් මේ මේකට නිත්‍යානුකූල භාවයක් තියෙනවද මේ රජයට මේ රජය පිළිගන්නවද මේ රටේ මිනිස්සු ඔය එක කිය මේ රටේ මිනිස්සු මේ රජය පිළිගන්නවද පිළිගන්නවද කිය ඔය කට්ටිය පිළිගන්නවද මේ මෙතන මේ මාධ්‍යයේ ඉන්න කිසි කෙනෙක් මෙතන අපිත් එක්ක ඉන්න කිසි කෙනෙක් පිළිගන්නවද ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍යයට ඇත්ත වශයෙන්ම නීති අනුකූල භාවයක් තියෙනවයි කියලා සමාජයේ තියෙනවද මන්දේතුමා තව ජෝති ශාස්ත්‍රඥයා මට අර කොළොන්නාව ගැන මතක් වුණේ දැන් ඔය මන් බුදුමාලා පාවිච්චි කරනවා කියන එක නෑ පාවිච්චි කරනවා නම් ඒකත් වැරදි කියලා කියනවා මොකද මේ වෙලාවේ මේ මේ වාහනේ ගුරු දුවන්න පුළුවන් ඇත්තටම මේ කියන්නේ කිලෝමීටර් 5ක් 6ක් වගේ වෙලාව. ඇයි මේ වෙලාවේ മന്ത്രിවරුන්ට බැයිද ඔය පොඩි වාහනයකට ගිහිල්ලා පොඩ්ඩක් එහෙම හරි ඉන්ධන ඉතුරු කිරීමේ මේ දැන් කොරෝනා ඇත්තටම පැහැදිලිවම දස්සන වෙනවා. මේ V8 වාහන වරුණා හරි කොහොමද කරගන්නේ? මම හිතන්නේ අපි මම දන්නේ ආණ්ඩු පක්ෂයේ කොහොමද කියලා අපි විපක්ෂයේ മന്ത്രിවරු අපි දුවන්නේ අපේ පුද්ගලික වාහනවල. ඒක දෙක අද වෙනතුරු මම දැන් මගේ සහෝදර මන්ත්‍රවරු දෙම කරලා ඇති අපි ඩීසල් දාගන්නේ පෙට්‍රල් සෙට් වල අනිත් අය දාන විදිහට ඉතින් මම මගේ ආසනයට ගියාම ඒ පෙට්‍රල් සෙට් වල ඉඳලා දාගන්නවා කොළඹ ආවම පාර්ලිමේන්තු කටයුතු වලට මේ පෙට්‍රල් සෙට් වල ඉඳලා දානවා සමහර දවසකට දවස් 3ක් ඉඳලා තමයි ඩීසල් දාගන්නේ ඉතින් මේ ගිය සතියේ එහෙම ඉඳම වුණ මොකද අර බෝධි ප්ලේස් වල IOC ෂෙඩ් එකක විතරයි ඩීසල් දුන්නේ. ඒක දවස් 3මාරක් ගියා අතරම දාන්න. ඒකත් ෆුල් ටැංක් දුන්නේ නැහැ. එතකොට මේ මං හිතනවා ඒකයි මං කියුවේ ඒක මන්තිවරුන්ට සීමා කරන්න එපා. මේ රටේ සියලුම පුරවැසියන් එක සීමා කර යුතුයි. ඒ කියන්නේ මේ වෙලාවේදී ලොකු වාහන එක්කෝ දුවන්න පැට්‍රල් ඩීසල් වැඩියෙන් පරිභෝජනය වෙනවා නම් ඒවා නතර කරන්න කියලා. හරි. එතකොට ඒ වගේ හැම ශේෂ්ත්‍රයකම ඒ එන තෙල් ප්‍රමාණය ඔබතුමා කිව්වා විදිහට ඒක ඉස්සර අත්‍යවශ්‍ය සේවාවන් වලට බෙදන්න ඕනේ. හරි. මේ කියන්නේ මේ ගිලන් රටවලට ඒ වගේ පොලිසියට ඊළඟට පාසල් දරුවෝ ඉන්න පාසල් සේවය ළමයාව ත්‍රිවිල් එක නැත්නම් වාහනයක ගෙනියනවා නම් ඒක නතර කරලා මේ මේ පාසල් සේවය වැඩි කරනවා නම් බස් එකට ළමයින්ට යන්න පුළුවන්. බදු ප්‍රවාහන කිරීමේදී අපි ලොරි වලට ගේන්න එපා කියලා කෝච්චි වල ගේන්න පුළුවන්. අපි අවුරුද්දක් දෙකක් මේක මේ අලුතෙන් හිතන්න
ඒ වෙනස්කම් ටික ආණ්ඩුවක් මේ වෙනකොට කරලා තියෙනවා. සැලැස්මක් තිබුණා නම්. ඔවුන්ට දන්වන්නේ ඩීසල් පෙට්‍රල් මේ මාසේ නැති වෙනවායි කියලා. ඒතොර මේ වෙනකොට ඒක සකස් කරලා මෙන්න මේ විදිහට තමයි මේවා බෙදා හරින්නේ. අපිට කියලා තිබ්බනම් උඹලා දුවන්න බෑ ගෙවල් වල ඉඳ බලලා කියලා අපි ඒක කරනවා. අපිට තෙල් දෙන්නේ නැහැ කිව්වනම් කරන්න දෙයක් නැහැ. අපි ඒකට ගහගන්නේ නැහැ. අපි බයින් හරි දැන් මට කෑගල්ල යන්න වෙන්නේ මම කල්පනා කරා ඊළඟ පාරේ යන්න බස් එකේ මට යන්න වෙයි මම ඒක කල්පනා කරා මම එහෙ ගියාම මම කොහොමද වටේට මගේ වැඩ ටික කරන්නේ මම ඒකත් කල්පනා කරා අපි ලෑස්ති ඒක අපේම කරන්න හැබැයි මම විතරක් කරලා හරියන්නේ නැහැ අපි ඔක්කොමලා මේක මේ විදිහට හිතන්න ආදර්ශමත් මේ මේ ව්‍යුහය වෙනස් වෙන්න ඕනේ ඒකෙන් අපි තුන්දෙනාම කියන්නේ මේ සර්වපාක්ෂික පාලන සංකල්පය ඇති කරන්න මේ ටිකට යන්න මොකද මේකේ ලේසි විසඳුමක් එන්නේ නැහැ මේ සති දෙකකින් තෙල්ලෙයි තෙල්ලාව කියලා ප්‍රශ්න විසඳෙනවා නෑ කියන්නේ කොහොමද එතකොට මේ ව්‍යුහාත්මක මේ මූලික ප්‍රශ්න මූල්‍ය ප්‍රශ්න වලට යන්න නම් ලොකු වැඩ පිළිලක් යන්න ඕනේ මම හිතන්නේ අවුරුදු දෙක තුනක් යනවා මේක ගොඩ ගන්න අපි නැත්තම් මේ බොරු කරන්නේ ඒක තේරුම් ගත්තේ නැත්තම් අපි තවත් වැඩ මම සති තුනෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි හොඳේ තුනෙන් විසඳන්න බැහැ ඔබතුමාලට දැයිද ඇත්තටම පෞද්ගලික മന്ത്രി යෝජනා අපිරියට ඔය 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 වැඩපිළිවෙලක් හදලා ඇත්තටම පාර්ලිමේන්තුවට හරි සෝරි අපි දැඩි තීරණ කීපයක් ගන්න හිතනවා ඉස්සරහට මේක මෙහෙම කරන්න බැරි නම් අපි ඒක ඊළඟ සතිය වල කියන්න දැඩි තීරණ වලට එන්න කලින් අපි නැවත මතක් කරනවා දැන් මේ ප්‍රතිසංස්කරණ කරන්න පාර්ලිමේන්තුවේ සහයෝගය අවශ්‍යයි මොකද මේ නීති වෙනස් කරන්නේ පාර්ලිමේන්තුවේ එතකොට පාර්ලිමේන්තුවේ අපි යෝජනා කරලා තිබුණා පාර්ලිමේන්තුවේ කොමිටි හරහා අපිට අවශ්‍ය දායකත්වය දෙන්න පුළුවන් අපිට පුළුවන් සර්වපාක්ෂික කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඇතුලේ හදන්න අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ කමිටු හරහා මූලික වශයෙන් රජයේ මුදල් කමිටුව හරහා මොකද රජයේ මුදල් කමිටුව අනුමැතිය නැතුව කිසිම මුදල් පනතක් පාර්ලිමේන්තුවේ අනුමැතියට ගේන්න බෑ කිසිම මුදල් පනතක් ගේන්න බෑ එතකොට අපිට හැකියාව තියෙනවා විශ්ලේෂණ කරන්න අපිට හැකියාව තියෙනවා උපදේශකයෝ විශේෂඥයෝ ගෙනල්ලා ඇයි මේක කරන්නේ මේක නොකරොත් මොකද වෙන්නේ කරොත් මොකක් කොහොමද අපි ගොඩ එන්නේ කියන එක විශ්ලේෂණාත්මකව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 225 දෙනාට මේක මේ මේ සාකච්ඡා කරා. ඔවුන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මොකද අවසානයේදී 225 දෙනා තමයි මේව සම්මත කරන්න හෝ නොකරන්න ඕන. බොහෝ වෙලාවට දැන් වෙලා තියෙන 225 දන්නේ නැහැ. ඇයි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ? මොනවද මේ ආර්ථික ප්‍රතිසංස්කරණ? මේව කර නැත්තම් මොකද වෙන්නේ? ඒ නිසා අපි අන්දේ වාගේ ගිහිල්ලා එක එක දේවල් වලට අත උස්සනවා. එක එක දේවල් වලට අත උස්සන්නේ නැහැ. නොකුත් කඩේගේ අර වෙස්ටර්න් ඉන්ට්‍රස් නිසා හෙට තල් වෙනවා මෙහෙට තල් වෙනවා එක දවසර එකක් කියනවා තව දවසර තව එකක් කියනවා එහෙම බෑ පාර්ලිමේන්තුවේ 225 දෙනා තීරුම් ගන්න ඕනේ සහ ඔවුන්ගේ මොලේ කල්පනා කළ හදවතටත් එකඟව ඒ තීරණ ගන්න ඕනේ ප්‍රතිසංස්කරණ තීරණ ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඒකට අපි සම්පූර්ණ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා හැබැයි අපිට ඒකටවත් ඉඩක් දුන්නේ නැහැ. ඉතාවත්ම කනගාටුවෙන් කියන්නේ. අඩු ගානේ පාර්ලිමේන්තුවේ ඒ අවශ්‍ය නායකත්වය දෙන්න මුදල් කමිටුව හරහා අඩු ගානේ ඒකටවත් මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පොදු ප්‍රමුණද මොකක්ද ආණ්ඩුව ඒකටවත් සූදානම් නැහැ. කොහෙද එමනම් දික් කරනාද? ඔය අත දික් කරන්න අඩු ගන්න ඒක කරා මන්ට තමයි දැන් මේ වෙනකොට මාධ්‍ය වේදීන් අත්‍යවශ්‍ය නොවන සේවාවක් විදිහට මේ නම් වෙලා තියෙනවා මේ අත්‍යවශ්‍ය සේවා නෙවෙයි මාධ්‍ය වේදීන් දැන් ඔය ප්‍රශ්නේ මොනවාද අත්‍යවශ්‍ය සේවාවන් මොනවාද අත්‍යවශ්‍ය සේවාවන් නොවේ කියන ප්‍රශ්නය එක එක විදියට විග්‍රහ කරන්න පුළුවන්. කවි රශීම් ප්‍රතිතුමා කිව්වා වගේ අපි දෙන්නා ගිහිල්ලා අපේ වාහන පෙට්‍රල් ස්ටේෂනේ ගන්නවා. නමුත් අපි කරන වැඩේ අපි ඇත්ත කියන්නේ බෑ හැම මන්දේටම කරන්න බෑ. යාපනයෙන් එනවනම් මඩ කලපුවෙන් එනවනම්
මාතරෙන් එහා හම්බන්තොටෙන් එනවා නම් හරිද? එයාට ඒක කරගන්න බෑ. හරිද? මොකද එයා ඇවිල්ලා යන්නේ එයාට විශාල ඉන්ධන ප්‍රමාණයක් ඕනේ. එතකොට ප්‍රශ්නේ එන්නේ පාර්ලිමේන්තුව අත්‍යවශ්‍යද නැද්ද කියන ප්‍රශ්නේ. ඉතින් ඒක ගැන එක එකනාට එක එක අදහස් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක මේ මන්ත්‍රීතුමා එන එක පාර්ලිමේන්තුවට වැදගත් වෙනවා. මොකද නීතිය අනුමත කරනකොට ඒ මන්ත්‍රීතුමාලා ඉන්න ඕනේ ඒ නීතිය අනුමත කරන්න. එතකොට අපි කිව්වා සෞඛ්‍ය සේවාව ගැන ඉතර වාද විවාදයක් නැහැ. ඒක අත්‍යවශ්‍ය සේවාවක් කියන එක ඉතර වාද විවාදයක් නැහැ. එතකොට එනවා මාධ්‍ය අත්‍යවශ්‍යද? එතකොට එනවා අධ්‍යාපනය අත්‍යවශ්‍යද? හුඟක් සේවාවල් තියෙනවා. ඉතින් මේවවල මේ තීරණේ 100%ක් හරි මේ තීරණේ 100%ක් වැරදි කියන තැන නැහැ මේකේ. අපි ඇත්ත කියන්නේ බෑනේ. දේශපාලන ලකුණු දාගන්න කතාවල් කියලා හරියන්නේ නැහැ. හරිද? එතකොට මෙතුමන්ලා කිව්වේ අපි ඔක්කොම දේශපාලකනේ ඇතුළු නාස්තියෙන් නම් අයින් වෙන්නම ඕනේ. නාස්තියෙන් නම් අයින් වෙන්නම ඕනේ. පාර්ලිමේන්තුවට යන්න තියෙනවා ඒක අපි කරන්න ඕනේ. ඒක අතර වගකීමක් තියෙනවා. අපි ගිහිල්ලා එතන ප්‍රශ්න කරන්න ඕනේ. මේ වැඩපිළිවෙල මොකද්ද කියලා ගැන නීතියක් ආව නීති අනුමත කරන්න ඕනේ. ඒක අපි කරන්න ඕනේ. නැත්නම් ඉතින් අපි අයින් වෙන්න ඕනේ. කරන්න බැරි නම් අයින් වෙන්න ඕනේ. දෙක එකක් තියෙන්නේ. අන්තිමට හරි ඉතින් අපි ඒක කරන්න ඕනේ. ඉතින් අකි වගේ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක හතරවෙනි කුළුණ කියලා කියනවා. හරිද? මාධ්‍ය ඇවිල්ලා. එතකොට තියෙනවා විධායකය තියෙනවා, විවස්සදායක තියෙනවා, අධිකරණය තියෙනවා මාධ්‍ය කියලා කියන එක පිළිගන්නවා හැමෝම. ඉතින් මාධ්‍ය තියෙන්න ඕනේ. ඒක දෙකක් නෑ. දැන් මට තියෙන මාධ්‍යයක ප්‍රශ්නයක ඇවිල්ලා යන එක නෙමෙයි. මාධ්‍ය වේදිනේ කරන හිරියරය. මේ අරගල නිසා මේ මාධ්‍ය වේදීන්ට අද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වේදීන්ටත් අරගෙන ගිහිල්ලා ප්‍රශ්න කරලා මේක දැම්මා අරග දැම්මා කියලා අපි වගකීමෙන් ක්‍රියා කරන්න ඕනේ මන්ත්‍රීවරු හැටියට මාධ්‍යත් වගකීමෙන් ක්‍රියා කරන්න ඕනේ ඒක ගැන අපි තර්ක විතර්ක කරන්නේ නැහැ ඒක හිරියර කරන එකට අපි විරුද්ධයි අතඩංගුවට ගන්න එකට අපි විරුද්ධයි හරිද අරගෙන මේ තියෙනවා දවස් 7ක් තියෙනවා ඊළඟ දවසේ එන්න කියනවා ආයෙත් මැජිස්ට්‍රේට් ළඟට එහෙම නිදාසනේ. ඒකට අපිට විරුද්ධයි. ඒක සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒක නොකල යුතුයි. තේරුණාද? ඒක නොකල යුතුයි. ඉතින් මම මේක පොඩි පැහැදිලි කිරීමක් කළේ මොකද මේ වෙලාවේ හුඟක් හැමදාම මේ ප්‍රශ්නේ අරයා හිටියා මෙයා හිටියා මේක අත්‍යවශ්‍ය සේවයක්ද නැද්ද කියන ප්‍රශ්නේ දිගින් දිගට මේ ඉස්සඳුම එකයිනේ තියෙන්නේ. අද තියෙන්නේ දැන් තැනකට ගියාම කියනවා මිල පාලනයක් කරන්න කියලා. මිල නෙමෙයි ප්‍රශ්නේ. සැපයුම ප්‍රශ්නේ. සැපයුම ප්‍රශ්නේ මේක තේරුම් කරගන්න ඕනේ අපි. සැපයුම අපි කියන ආණ්ඩුවට මිල අපි තීරණය කරන්න අපි ගන්නවද නැද්ද කියලා. දෙයනේ ගෑස් එක තියෙන්නේ බෑනේ. ගන්නවද නැද්ද කියන්නේ මං ගෑස් වලින් වෙනවද, දර වලින් වෙනවද, වෙන විදියකට කෑම ගන්නවද කියන එක අපි තීරණය කරන්න. අම්මා තාත්තා බිරිඳ තීරණය කරයි ඒක. මේක නේ සැපයුමේ ප්‍රශ්නයක් තියෙන්නේ. තෙල් වලත් සැපයුමේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ සැපයුමේ ප්‍රශ්නේ මේ රජයට විසඳ ගන්නට බෑ. ඒකයි අපි කියන්නේ අපිට වැඩ පිළිවෙලා තියෙනවා මට වෙන විදියක් නැහැ කියන්න කරුණා කරලා කරුණා කරලා ඉන්දියාවේ ආර්ථික විද්‍යාව පිළිබඳව නොබෙල් ත්‍යාගයේ දෙන අමර්ත්‍ය සෙන් කියලා අපි කවුරුත් අහලා තියෙනවා. ඊට පස්සේ නොබෙල් ත්‍යාගයේ දෙන්නේ ඒක ජොයින්ට් නොබෙල් ත්‍යාගයක් දෙන්නේ මේ අජිත් බැනර්ජි කියලා මේ ළඟදී. හැබැයි අමර්ත්‍ය සෙන් කතා කරලා තියෙනවා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන්. ඔය පල්කටාවේ තිබුණානේ සාගින්න. ඒ සාගින්නේ මිනිස්සු ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ප්‍රමාණයෙන් මැරු. ඒ මැරුනේ කෑම නැතුව නෙමෙයි. මාධ්‍ය හරහා හෝ එදා තිබිච්ච මේ කමියුනිකේෂන් එකේ තිබිච්ච ගැටලු මිනිස්සු දැනගෙන හිටියේ නැහැ කොහෙද තිබුණේ. මිනිස්සු හිතුවා කෑම නැහැ කියලා. මිනිස්සු ගෙවල් වල එහෙමත් නැත්නම් සයිලෝ වල කෑම රඳවගෙන හිටියා. සමහර කටියට තිබුණා සමහර කටියට තිබුණේ නැහැ.
Itu ni nidahas madya haraha me information me toroturu me sansara ne une ne. Itu kuda toroturu nidahase sansara ne vima meweni arbudakari avasthavaka atiseyinma welaga. Kalkata saginna saha amartya sen liyala tiyana de man hitanne madya attawashya noy nounai kiyapu buddhilayata denna kiyawanne kiyala. Sagata avasthavakadee madye nidahasa athyavashyamai athyavashyamai mokada thoraturu sansarane wenno one minissu danagannu minissu danagannu naththam minissu baaya wenawa baaya wenna okkoma gedara me goda gaha gannawa etakota ona kenada onota wada wadiyen thiyenona nathi kenada kohomath nathuna idi eka India ආර්ථික විද්‍යාව පිළිබඳ Nobel ත්‍යාගයේ දීපු අමර්ත්‍ය සෙන් ඉතාමක පැහැදිලිව විශ්ලේෂණය කරන විදිහ කියවන්නේ උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා